දවසක්. අපි YouTube එකේ පොඩි පොඩි පාඩම් ටිකක් කරානේ පොතේ නේද? වාටි මැව්වා නේද? වාටි මැව්වා කරපේසින් මැව්වා. මම හිතනවා දැන් ඉතින් මෙෂම් පා ගන්න හැටි විශේෂයෙන්ම මෙෂම් පා ගන්න හැටි පුරුදු වෙන්නේ නැති කියලා හිතනවා. අද මට හිතනවා මේ ළමයි මගේ මුල පාඩමේ තියෙනවා පුතේ මේ මේ මෙෂර්ට් කොල එක අල්ල ගන්න හැටි. හරිද? ඉතින් ඒක හැමතිස්සෙම මගේ සමාන ළමට සිග්නල් දැන් ඔන්ලයින් පාඩම් සිග්නල් නැති වෙනවා සමහර දෙපාරක් තුන් පාරක් ඕක මට ඉතින් කියලා දෙන්න වෙනවා. ඉතින් මං හිතනවා ඔන්න දැන් පුළුවන් ඔයගලන්ට ෂර්ට් කොල එක අල්ලන හැටි පොඩ්ඩක් කර ලකුණු කරන හැටි අපි කියලා දාමු. අපි මුලින්ම ඔයගොල්ලෝ ඇඳුම කපන්න දන්නවා. කීලිකට නේද මහත කෙට්ටු නේද ඇඟේ හැඩේ ගැන තේරම අවබෝධයක් තියෙනවා. මට ඒවා ඉතින් කතා කරන්න දෙයක් නෑ. පුතේ මට තියෙනවා මේ ඇඳුමක මෙන්න මේ කරයි පිටිපස්සේ කරයි මං කපන්නට කියලා දෙන්නම්කෝ. ඉස්සෙල්ලා ඒක කරමුකෝ අපි. බලමු මේක කරලා ඒක මහ නැටි. හරිද? එහෙනම් මම නිකන් මේ කර විතරක් ලකුණු කරන්න හිතුවා ඔයාලා දන්නවනේ. එහෙනම් මම රෙදි කෑල්ලක් ගන්නවා. පළවෙනිද මං අඟල් තුනක් ඕන ඇතුළට රේඛාවක් ඇද්ද. චුට්ටක් බලන්න නිකන් මට කර විතරයි ඕන මට යට කෑල්ල එහෙම කරන්න වෙලාවක් නෑ පුතේ. මට පොඩි වෙලාවක මං කියලා දෙනවා ඉක්මනින්. ඕනම් බලවර්ත අඟල් තුනක් අපි ඇතුළට රේඛාව ඇද්දා. හරිනේ? එහෙනම් අපි උරි ඉස්සත් අපි කෙලින් කරා රේඛාව ඇද්දනේ මං කොහේ අඩි කොද්දාර කෙලින් කරන්න කියලා. නේ ඒව දන්නවනේ කෙලින් කරලා යන්නේ රෙද්දේ. රෙද්දේ මොන ඇද වුණත් කෙලින් කරන්න දන්නවා. අපි ගේමු උරි ඉස්සත් ඔන්න පහළව වුණත් අපිට හතමාරයි නේද? මොකක් හරි දැම්ම හතමාර භාගය අට හරි මොන හරි දැම්මා. මට කර ඉතරයි ඕන. එතනින් අපි එකමාරක් හරි එකයි තුන් කාලා ඔන්න පහත් කරා නේද? පහත් කරා. එහෙනම් අපි නිකන් අපි කියමු ඔන්න කීලිකටත් අපි ඇඳයි කියලා ඒවා ඔයගොල්ලෝ දන්නවා. මට ඕන දැන් මේ කර. ඔන්න මම නිකන් රැගල් රේඛාවත් ඇඳා. බ්ලවුස් එක නිකන් පොඩි කෑල්ලක් මං ඇඳා ඔන්න උසස් ලකුණු කරා. නේද? ඔන්න අපි නිකන් අපි කීලිකට අදිමු ඔයා දන්නවනේ. නේද? දන්නවනේ අපිට. මේ දෙකේ මැද හෙව්වා. මම නිකන් අදින්නේ මේ මැද හෙව්වා. මැද හැලලා තුනමාරින් බය තුනමාරයි. උරීසේ ටිකෙන් අපි අඟල් භාගයක් විතර අඩු කරා. ඔන්න කිහිලිකට ඇන්න. ඔන්න අපි ඒ ටික විතරයි මට ඕන මට කර විතරයි ඕන. ඔන්න මම නිකන් බ්ලවුස් එකක් අපි ඇඳ ගවුමක් හරි බ්ලවුස් එකක් ගන්න නිකන් ඇඳ ඔන්න කඳ කෑල්ල ඇඳ මට විතර නේ මට මෙන්න මේ කරයි ඕන. කඳ පුටි මට මේ කරයි ඕන. හරි නේ? එහෙනම් ඔන්න කරවල 14 ගියමුකෝ. ඔන්න අපි 14ට මම මේ කොළ එක කපන්නේ. මට කොළ එක විතරයි මට ඕන දැන්. 14 නම් අපි 14 මංකෝ 4ෙන් බෙදන්න 3ම ආරයි. අංක මේ තුනම හරින් භාගයක් අඩු කරන්න තුනයි. එහෙනම් මෙන්න මේ ලක්ෂ දෙක යා කරා. අංක මැදින් ඉඳලා අඟල් භාගයක් අපිට හිතලා කර ඕක රවුම් කරලා අනි. මෙතන අඟල් භාගයක් ගන්න මෙහාට. ඔන්න ඕක අපි ඇඳා. ඉතරයි නේ අපි. මේ වගේ යන අපි හැරෙ මේක. ඔයගොල්ලෝ දන්නවනේ පුතේ මේ ගැන. මට මේ කරයි කොල එකයි ඕන. එහෙනම් මම කව මේ අඟල් තුන ඇතුළ නවල අපි අර කොල එක කපමු. ඔන්න මුටි අපිට කර කැපුවා. මම උරීසත් ලකුණු කරා. ඔයගොල්ලෝ මේවා ඕන එකක් කරගන්න පුතේ ඔයගොල්ලෝ දන්නවා ගවමකට හරි බ්ලවුස් වලට ඕන එක කපා ගන්න. මම මේ අර ෂර්ට් බ්ලවුස් එකට වගේ මට අවශ්‍ය වෙන දේ කරන්නේ ඔන්න කැපුවා නේද? පොඩි කට් මාක් එකක් දාගන්න. ඔන්න දැන් මං ගියා මේක ඉතල පිටිපස්ස මට කොට ගල්ලන්න පිටිපස්ස වෙන්න පුතේ පිටිපස්ස කපාදී රෙද්දේ නැම්ම ගත්තා අවශ්‍ය ප්‍රමාණය නවා ගන්න ඒ වගේ දන්නවා අවශ්‍ය ප්‍රමාණය කියන එක මොකද්ද කියන එහෙනම් මේක අපි අඟල් බායක අපේ එළියට පැන්නුවා නේද ඒව දන්නවනේ පුතේ ඔයගොල්ලෝ එහෙනම් මම කිව්වා කර උරි සංගල් දෙකම ආර කුස්සා කර කොනේ ඉඳලා දෙකම ආරයි උරි ස්කෝනේ ඉඳලා දෙකම ආර දෙකම ආරයි
එහෙනම් එතන නැවත උරී සිටික ලකුණු ගන්න අපි හතර හතම මාර්ග ලකුණු කළා මේකට සමාන්තර වෙන්න අර රේඛාවත් දැන්නා ඒවත් මට කියන්න දෙයක් නැහැ මුතු මට ඕන මේ කොළේකමයි හරිද එහෙනම් මම කියන්නේ මෙතනේ මට ඕන මම මේ කරමුලේ ඉඳලා අඟලක් උඩට උස්සන්න කරමුලේ ඉඳලා අඟලක් උඩට උස්සන්න උස්සලා බලද්දී ලම්බක රේඛාවක් අඳින්න මම කියන්නේ ලම්බ ගැන් ඒ ලක්ෂය හරහා අඩි හොදු කෙලින් කරලා එතනින් නවත්තන්න එපා මුතේ කෙලින් චුට්ටක් දිගට අඳින්න ඔන්න බලන්න මේ ඉරට ඇතේ නමුත් ලම්බක ඇතර ලම්බකයි එච්චරයි ඕනේ නම මම කියන්නේ ඒක ලම්බක රේඛාව කියන්නේ ඒක නෙවෙයි හරිනේ දැන් හැදෙවුතේ එහෙනම් අපි ලම්බක රේඛාවක් අපි ඇන්නා දැන් ඒක දන්නවා එහෙනම් දැන් මෙන්න මේ ඉදිරි කරේ මේ ඉදිරි කරේ හරහ මේ දැන් මේක 14 නම් 3 හමාරයි මේක අපි ගත්තේ 3යි ඒ තුනෙන් භාගයක් අඩු කරන්න 2 හමාරයි ඒ තුනෙන් භාගයක් අඩු කරන්න 2 හමාරයි 2 හමාරයි එහෙනම් අපි එතනින් කෙලින්ම ලම්බක රේඛාවක් අඳින්න පළවෙනි කෙලීම අංශ ගණුවේ ලම්බ කියන්නේ අංශ ගණුවේ කොට මේ මුල් අංශ ගණුවන්නේ මොකද අපිට අංශ ගණුවක් තියෙනවා එහෙනම් එතනින් ළඟල් භාගයක් විතරක් මේක රවුම් කරා මෙතනින් ඉඳ ළඟල් භාගයක් විතරක් රවුම් කරා ඔච්චර පිටිපස්ස අපි කපමු පිටිපස්ස කපමු අන බලන්නකො ඒ ගානටම කපලා ගත්තා. මෙතන කට් මාකියක් දාගන්න. මෙන්න මෙතන කට් මාකියක් දාගන්න. ඔන්න ඔතේ මේ යට ගෑන ගැන ඔයගොල්ලෝ දන්නවා. ඒවා මහතයට කෙට්ටු අයට ඒවා කපන්නේ කොහොමද? එක එක ඇඟේ හැටියට කපන්නේ කොහොමද? ඒවා දන්නවා ඔයගොල්ලෝ. මට මේ කාර් එක තමයි පුතේ. මට අර මං එකයි කිව්වේ අර ඉස්සෙල්ලා කිව්වත් එකේ පන්තිවල නම් කතා කරද්දී පන්ති වල කරා ළමයි ගොඩාක් ඉන්නෝ ඈතට ඉන්නේ පේන්නේ නෑනේ පුතේ. නමුත් මම මෙහෙම දැම්මම ඒගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන්. ඒ ළමයට අලුතෙන් එන ළමයින්ට. තේරෙම අලුතෙන් ආයස් තමයි මම අලුතෙන් ආය එන අයට හෝ මගේ පරණ සිසුන්ට. උදේ බලා ගන්න පුතේ. හරිනේ. එහෙනම් දැන් මගේ කර හරි. එහෙනම් දැන් මම මේ කරපුතේ කොලේගා කපනවා. වෙන පාටේ කපමු උදේ පැහැදිලිව පේනවනේ. අපි කොලේගා කපමු. මේ රෙදි කෑල්ලේ දිග තියෙන්න ඕන කරමින්මට වැඩි අඟල් 6ක් දිග. කරවර 14 නම් 14යි 6යි 14 15 16 17 18 19 20. තව අඟල් 6ක්. එහෙනම් මට අඟල් 20ක් දිග රෙදි කෑල්ලක් ඕන. ඊට වැඩි අඟල් 6ක් වැඩි. 20ක් ඕන. ඔන්න විදි දෙකක්ම තියෙනවා අපිට කවන්නේ නැහැ. වෙනවර කවන්නේ නැහැ අඩු වෙන්න. විදිත කම්ම තියෙන සාමකල පුරුදු වෙරි. ඔන්නයි රෙදි කෑල්ල ගත්තා. හරිනේ. ඔන්න අපි එක කෑල්ලක් ගත්තා. මේ රෙදි කෑල්ල අරගෙන ගොටි අපිට දැන් මේ කන පිටනේ මේ කන පිට නව දෙකර නව. ඔන්න කරමින් මට වැඩි අඟල් 6ක් දිග රෙදි කෑල්ලක් අපි ගත්තා. ඒක දෙකර නැව්වා. දෙකර නවලා මේකේ පල්ල 3ක් හෝ 3 හමාරක් ගන්න. අර පොඩි එකේ වල 3ක් ගන්න පුතේ ලොකු කෙනට මම දැන් මං වගේ මහතන 3 හමාරක් ගමු. ඔන්න මම මෙයක් 3ක් ගන්න. එහෙනම් 3 පුතේ මාක් කරන් යන්න. ඒ අඟල් 3 මාක් කරන් යන්න. මම මේවා සේරම බෝඩ් එකේ ඇඳලා නේද? සේරම ඇඳලා කෙට්ටු මහත කඩ කෑල්ල කපනේවා සේරම කරලා තියෙන්නේ. මට තියෙන්නේ මේ මහන චූටි කොටස විතරයි මට මේ පෙන්වන්න තියෙන්නේ. සාමාන්‍ය අම්මලත් ඔය බබාලට කියලා පොඩ්ඩක් මේවා කරගන්නකොට ඒතර ඔය ක්ලාස් එකකට කොහේ හරි ක්ලාස් එකකට යනවා නම් ඒතර මේවා ඉතින් ඇත්තටම හොඳයි මේ චූ සාමාන්‍ය දැනිමල්නේ මේවා නේද මොකද අපිට ඇඳුමක් කපාදී ලොකු ලොකු පාඩම් කරද්දී මේවා හරි අවශ්‍යයි මේවා නැතුව ලොකු පාඩම් වලට ගියාම ඒ ඇඳුරුත් එපා වෙනවා ඒක නෙවෙන්නේ ඔන්න මම ඔන්න අඟල් 6ක් ගත්තා. ඒක පල්ල ගත්තා 3ක්.
ඔන්න නැම්ම මම උඩට පැත්තට හැරෙව්වා. දැන් මම මේ අතට තිබ්බ නැම්ම උඩ පැත්තට හැරෙව්වා. පරලවට මේක දෙකට නැගුවා. දැන් ඔන්න ඔන්න පොතේත් මම ඇඳෙව්වා. මේ නැම්ම කියලා. ඔය එහෙනම් මෙන්න මේකේ ලකුණු ගන්නවා පුතේ අපි මොනවත් නැහැ. ඔන්න කර වටේ ලකුණු අල්ලන්නේ. කරවට 14නේ 14 දෙකට බෙදලා. 14 දෙකට බෙදුවාම අපිට තියෙනවා 7යි තව මැහුම් අසි කාලා. මේක මහන්න බෑ පුතේ. කාලා කියලා. හරි. එහෙනම් මේ පැත්තලත් අපි 7යි කාලක් එකතු කරා. එහෙනම් මේ ලක්ෂ දෙක අපි යකට. එහෙනම් කොටුවක් ආවා. එහෙනම් මේ නැම්ම නැම්ම උඩ දිගේ අඟල් දෙක එළියට ලකුණු. නැම්ම ලකුණු කරන්නේ. එකයි තුන් කාලක් හරි දෙකක් ලකුණු. මේ නැම්ම දිගේ ලකුණු ගන්න යටින් එහෙම නෙවෙයි නැම්ම දිගේ. ඒකේ නම් පොඩ්ඩක් අපි හැඩයට කපමු. හැඩයට යා කරා. හැඩයට යා කරලා ඒක කපන්නකො. ඔන්න බා ඊට පස්සේ මෙන්න මේ මැදට මෙන්න මේ නිකන් ඈ මට්ටමේ මැද අරගෙන අඟල් කාලා කියන්නේ චූට් පොයින්ට් එකක් හිටන්නේ. අඟල් කාලා කිතර පොඩ්ඩක් අර මැදට හැඩ වෙන්න ඇඳලා ඒකත් කපලා දාන්නකො. ඔන්න බලන්නකො. අඟල් කාලක් මැදට හැඩ වෙන්න කැපුවා. දැන් ඔන්න බලන්නකො. ඒ දෙකත් කැපුවා කාලත් අපි ලකුණු කරා. දැන් අපි මේක දිගේ හැරියම් ඔහම වෙනවනේ මේ කන පිට. ඒතර මේක මෙතනට ඇල්ලුවාම අපිට මේ කොළේකට ඇල්ලුවාම ඔන්නම කොළේකට එනවා. ඔන්නම කොළේකට එනවා. එහෙනම් අද පුතේ ඔන්න ওই චුට්ට කපලා ඔන්න ওই ටික කපලා තියාගන්න අපි ලබන සතියේ ඊළඟ වීඩියෝ එකේ මේක අපි මහමුකු. ඒක හොඳ ඇනේ පුතේ. නැත්තම් මහන් එකක් ගියාම ඔයගලන්ට මේ වීඩියෝ එකේ දික්කුණාම ඔයගලට හරි අමාරු එපා වෙනවා පුතේ. ඉගෙන ගන්න. නේද පුතේ. ඒකෙන් නේ පුතේ අපි ලබන සතියේ මම එක මහන එක දාන්නම් ඔයගලන්ට. ඒක මේකෙන් බැලුවම හරියටම හරි. දැන් තේරුණානේ පුතේ? හ්ම්. කැලල් බලන්නකෝ ওই ටික. මම උතර කටින් ඉන්නම්. හරි පුතේ.